vili mat sit sit situ am enda rahasin kondura hadavat udura rahasin kondura hadavat udura andulin nadi deyo samana yanu veyasan hit මට මෙතෙන්ද පොලිසිය ගෙන්නලා කන පැලෙන්න ගස්සලා එළියට දම්මන්න ඉස්සෙල්ලා කරුණා කරලා මේ පන්තියෙන් එළියට යනවා මේ පන්ති සීමාවෙන් එළියේ ඉන්නවා අය මේ ප්‍රශ්න දුරු දෙක් ගෙනියන්න අවශ්‍ය නැහැ එදා දේ එදායින් ඉවරයි හරිද මම නොගියොත් ගියේ නැත්තම්ද මං දන්නවා එළියට දාන විදිය මම කෙද්දෝ පැත්ත කරලා ඉඳපන් සර් මේ බෝඩින් හවුස් එකට ගියා. ඌ එතන ඉඳලා මට බැන්න. යාට බැන්න? ඔව්. හේතුව මොකක්ද? නැමෙ කෙල්ලව රවට්ට ගත්තලු.
ඌකෝ දේක දන්නේ නෑ නෑ ඌ එහෙම ඒක හරියටම දන්නේ නෑ දැන් ඌට මේ කෙල්ලගේ හැසිරීමෙන් අරවලින් මේවලේ ඌට එහෙම හිතෙනවා ඇතිනේ අනික දැන් අපි අම්මට සලකන එක ගැන ඔව් දේතොට සමාගම මොකද කියන්නේ සමල්ගගේ කිසි ප්‍රශ්නයක් නෑ කෙල්ල අපේ පැත්තේ දැන් ඒ වුණාට මේ තරහ වුණා කියන්නේ තරහ වුණා කිව්වේ මේකයි මම සමල්ගඩ කිව්වා අනුවසේ කළ තියෙන සම්බන්ධය නවත්තන්න කියලා. එහෙම නැත්තම් අපි අම්මට උදව් කරන්නේ නැහැ. ඔය එහෙම කියපේ හොඳයි. හැබැයි සමර්ණායක එයි. කෙල ඇත්තම තරහ වුණොත් අපේ වැඩේට මාර පාඩුයි. ඒක කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද කෙල්ල දැන් ලනුව මුලටම ගිලලා තින්නේ. හරිද? වා කිසි දෙයකට බය වෙන්නේ නැතුව ඉන්නකෝ. කවුද වැරද්ද කළ තියන්නේ ඉස්සල්ලාම දැන් කොහෙදද ගහලා තියන්නේ පන්තියේද කවුද කවුද දැන් අපේ එකත් ඉඳලා දෙතන මේකටත් මේ ඕන් නැති මගුල්නේ මම දන්නේ නැද්ද බං හරි හරි මල්ලි හරි හරි අනේ මන්ද බන් මේවා මේ ආනන්ද මාමා ඇයි යන්න ඕනේ පොඩි වැඩ හොයන්න මොකද නෑ මොකද්ද වැඩි චූබලක් දාගෙන නෑ 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 ඔබට අනේ අංකල් යන්න දෙන්නකො චපීත අංකල් කියන්න එපා මාමා කියන්න එතකොටයි පීල් එක තියෙන්නේ පන්තියේ වලියක් ගියාද අද එකත් ආවන්ති වුණාද මේ මගේ චූටි මැනිගේ ප්‍රශ්නයක් ගන්නේ පෑනක් නිසා ඒක සීප්පුණු හන්දි ශාමිල් දන්නවද බර කොණ්ඩේ වවපු රීවිල් ඇදුවන් නේව මන් දන්නවා ශාමිල් චබීත ඔයා දන්නවද මන් නම් දන්නේ උන් ආරක්ෂා කරනවද මේකෙන් කනවද මොකදුනේ කෑවා ඉතින් කවුද ඔක්කොමද කෑවා සර්ත් කෑවනේ සර්ත් පැටලනද මේක නැත්තම් ඔයාට කියන්න ආනන්ද මාමා ළමයින්ට ගහගෙනකම් අහක බලන් ඉන්න සර් කෙනෙක් නෙමෙයි අපිට ඉන්නේ සර් වෙනුවා වටේටම නැද්ද ජබියා අපිටත් පාඩම්බද ඒ විතරක් නෙමෙයි අනේ ඔයාටත් පාඩම්බද ඔයා චුට්ටක් හිතලා බලන්න ඔයාගේ දුව දෙව්මියන්නේ අපේ ක්ලාස් එකද මේක අපේ ගමටම ගෞරවය සර් කරපු වැඩි හරි හරි උඹලා ආඩම්බරේ වැල්ලකෝ මොකද උනේ කියන් හේතුව මොකද්ද මේ අවන්තයාගේ ප්‍රශ්නයක් අනුවසා පෙන්න ඒක නිසා අපිත් බෑලා ගැව්වා ඔයාට කියන්න ආනන්ද මාමා මං පැනපු ගමන් චක බක කියලා ගහගෙන 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 ගියා තුමක් බේරේ මොකක් තුන් දිනේ බේරවෙවි තුන් දිනේ පැනලා ගියා ඇයි මම බලාගන්නම් සැකෙන් ඔය බල මං ගැවුණද කියන්නේ දිනුම් උඹලගේ එන්න 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 එන්න
වාඩි වෙන්න. අනේ මට බෑ දැනක පරක්කු වෙනවා. දැන් මෙතෙන්ද මෙල්ල බෑ කියන්නේ? මට බයයි අනේ. මොකටද බය වෙන්නේ? ඉතින් ඇයි දැන් මාව එක්කම ආවේ? එක්කම ආවේද? ගිලින්ද? මේ මෙන්න මේ වාඩි වෙන්න. යන්න යන්න. මේ ඕම බිල් එක වගේ ඉන්න එපා. අපේ අම්මා හරිම හොඳයි. ඔයාව මුටියොත් අම්මත් බය වෙයි. ඇයි? ඇයි මොකෝ? ගොන් අලියෝ. අම්මා පිටිපස්සේ. අම්මා. මොකද පුතා? මේ මගේ යාළුවෙක්. ඉතින් මේ මෙයාගේ බස් එක අද පරක්කු වෙලා මං ඉතින් මෙහෙ එක්කන් ආවා. මහින නෑ 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 මම මෙයාව ගිහින් දානවා. මෙයාගේ මාමලයා ගෙදර තියෙන්නේ මේ ළඟ. ඉතින් මොකටද මෙහාට එක්කගෙන ආවේ? මේලා මට පරක්කු වෙනවනේ. ඔහොම ගිහලා බස්සල ආව නම් ඉවරයිනේ. නෑ මේ අම්මා බය වුණොත් කියලා මං ආවේ. මම මොකටද බය වෙන්නේ? මම පරක්කු වෙනවට. අපෝ වෙන්දර පරක්කුල එන්නෙම නෑනේ නේද? අම්මේ මේ අපිට තේ එකක් අරලා ගෙනල්ලා දෙන්නකෝ. හරි විහිළුයි. කවුද? අම්මා. මේ විහිළුවකුනේ අම්ම නෙමෙයි මෙතන මමයි. පොරවලත් කියන්නේ. නෑ නෑ විහිළුවට. විහිළුවට ඔහම නම් තරහ ගියම කොහොමද දන්නේ? මේ මේ නෝ මං ඔයාලට අපේ නංගි වඳුරලා දෙන්න. අනේ මේ නංගි ඕනේ නැහැ. මට තේත් දෙපදරක මං යන්න. අනේ මේ පොඩ්ඩක් ඉන්න. දැන් අම්මා කියන්නේ තේ කදන් එන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මං ටැග් ගාලා බලන්න. ඔව් පොඩ්ඩක් ඉන්න. ඕම ඉන්න. අනේ මේ දන්නකෝ මම යනවා. හරි මම මට එපා. අරුණි ඕම ඉන්න. හෙළ ජන මූලාශ්‍ර ගවේෂණ සහ පර්යේෂණ ඇසුරින් හෙළයන් විසින් හෙළයන් උදෙසා නිර්මාණය කරන ප්‍රතාපාලංකෘත හෙළ වංශයේ ජයඝෝෂාව හෙළ වීරකතා සම්ප්‍රදායේ ප්‍රෞඪ ප්‍රවිෂ්ඨය දේශීය ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරූ සිනමා රූපී සුවිසල් ටෙලිවිෂන් නිෂ්පාදනය රාවණ විදේශීය මැදිහත්වීමට එරෙහිව යක්ඛයන්ගේ නැගී සිටීම මේ අපේ ඉලන්දාරයටත් සොප් ටිකක් දෙන්න. යා එළවලුකවත් කටිය තියන්නේ නැහනේ. කියලා වැඩක් නෑ තාත්තා. ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවාම ඒකේ තියෙන කැරට් කැරි ටිකක් පැත්තකින් තියනනේ බත් එක කන්නේ. අයියෝ අයියෝ. ඔය වයසේ තහරියට කන්නේ නැත්තම් කොහොමද ඇඟ හදාගන්නේ? කැමලට කැමති නෑ ඉතින් වස විසටම තමයි කැමති. මට සවුන්ඩ් එකක් ආවා. වාහනය. බලන්න කවුද කියලා? පුතා හරි ළමයා ගෙදර ආවනේ කොහොම හරි. නෑ නෝ කියන්නක මොකද්ද වුනේ කියලා. ලොකු තුවාලයක් නෑ මේ පොඩි මැහුම් දෙකක් දාලා තියෙන්නේ. මොකද්ද වුනේ සර්? පොඩි ප්‍රශ්නයක් වුණා. මෙතන පොඩි සිද්ධි වගේක් වුණා. හැබැයි ඉතින් මමත් එතන හිටියා. මේ අවන්තකිනම් කිසිම වරදක් නෑ. එතකොට සම්මයා ගුටි කියලාද? වැරදි කරන මිනිස්සු කොහොමත් ඉතින් බේරෙනවානේ. හරි. මේ රණ්ඩුවට හේතුව මොකන්ද? පොඩි පොඩි සිද්ධි අංකල්. හැබැයි තින් රණ්ඩු වලට ගියාම තමන්ට වෙන හානිය මතක් වෙන්නේ නැහනේ. මේ දැන් පොලිසිය ගියාද? මම ඒක කල්පනා කරා. හැබැයි තින් මේවා දුරදිග යවා ගත්තොත් නතර වීමක් නැහනේ නේද? ඒ අය මේක නතර කරයිද? බලමුකෝ ඒක නතර නොකරොත් අංකල්. හැබැයි තින් දැනට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාට අඳුර ගන්න පුළුවන් ද මිනිස්සු කවුද කියලා? මේක අංකල්
මේ ඔය එකෙක් මගේ ක්ලාස් එකේ මූ මේ කට්ටිය ගෙනල්ලා තියෙන පිටින් මැරෙයෝ වෙන්න පුළුවන් මොනාද පුතා ඔයා මේ කරගන්නේ ආ මේ හරි හරි දැන් සේනම හරි අවන්ත පොඩ්ඩක් ඔයා මේ රෙස්ට් කරන්නකො යන්න අම්මා මේ සර්ට මොන හරි බොන්න හදන්නකො හරි 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 ඒ ඕනේ මේ ඔයා දැන් ගිහින් රෙස්ට් කරන්නකො හැබැයි ඔයාට සතියකට එළියට බහින්න බෑ පන්ත සුමරේම අමාරුවක් නෑ සර් මේ අමාරුවකට නෙමෙයි මිනිස්සයෝ ආරක්ෂාවට යන්න ඔයා යන්න උද යන්න රූම් එකට රෙස්ට් කරන්න හරිද පන්තිය ගාව මොන පන්තියද අයියනේ ඔය අපේ එකේ අනුහා සවන්තයා ඔය මයික් ටැබිලෙම යන්නේ ඕ ඉතින් තරමක වලියක් ගිහින් තියෙනවා මේ අපේ කාට තුවාලයිද නෑ නෑ අපේ කා හොඳට ඉන්නවා ඌට උලක් නෑ හැබැයි මේ අරුට නම් පොඩ්ඩක් තුවාලයි වගේ කවුදාරු අවන්ත අනේ අපොයි මොනා වෙලාද යකෝ මේ බල බලකො මේකි මොකෝ මේ ඔයා නැහින් නදන් හරි මේ ඔයාගේ පුතා වගේ හරි හරි ඉතින් කියන්නකෝ මේ දැන් ඕකී හෙට උදේම යන්න හද යරුව බලන්න කොහෙද කොහෙද කියලා මම දන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය ඇසේ කොල්ලෝ ඔය වගේ චූටි තුවාලයක් උනත් ඕක වවන් කනවා හ්ම් අපේ මේ ඉන්න රට නෑම් බියොත් ඉතින් අනේ අපුයි කියගෙන අඬාගෙන වැළපීගෙන බලන්න දුන්නා තේරුණා හෙට කොහෙවත් යෑම තාන හා යන්න ඕන නම් මගෙන් අහලා යන්න කියන්න හ්ම් හා ඔය නංගිලා ගෙදරට ජූස් බාර් එකට වගේ යට කමක් නැහැ. එන කොහෙද තන්නේ? මේ හෙට පන්තිත් දන්නේ නැහැ. හෙට කොහෙද මං පන්ති? ආ හෙට පන්ති නැද්ද? ඒක තමයි කියන්නේ. මට හොඳට මතකයි. ඉස්සර නම් ඉතින් ඔයාට ඕ මතක නැහෙනේ. දැන් කොහොමද ඔච්චර මතක? මතක තියාගන්න උවමනාවක් නැති කාලේ මතක තියාගන්න උමනා නැහැ. හැබැයි දැන් මට මතකයි. ඉතින් යන්න. අන දිහා බලන් ඉන්න. ඔඩෝ ලොකු වෙද්දි විසබීජ නිසා සමය ආසාදන වලට වැඩියෙන් මූණ දෙනවා. අම්මලාට විශ්වාස ඩෙටෝල් ආරක්ෂාව. හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. Fair and Lovely BB Cream Makeup Finish එකක් දෙන Fairness Cream එකක්. මේ තියෙන්නේ. අනේ බම් මේ උදව් කරපන් දෙවියන් ඉන්න තැන කියලා මට කෝල් එකක් කරන් දීපන්. මට බෑ. ඇයි? ඔයා දන්නේ ඒ ළමයා ඔයාලට කොච්චර ආදරෙයිද කියලා. මත සුලංග